COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වූ තවත් මරණ දෙකක් ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. මෙලෙස මියගොසැත්තේ නිශ්චිත පදිංචියක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙක්. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. කොළඹ ජම්පටා වීදිය පදිංචි 77ක පිරිමි පුද්ගලෙක්ද මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග දියවැඩියාව සමග ඇති වූ ලේ විෂ වීමක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනින් පමණක් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 703ක් හඳුනා ගැනුණා. ඒ අනුව දියුලපිටිය, පෑලියගොඩ සහ බන්දනාගාර කොවිඩ් පොකුරවල සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 25000 ඉක්මවා ගොස් ඇති අතර මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාවද 28500 සීමාව ඉක්මවා ගියා. ඉන් පුද්ගලින් 20804ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ප්‍රතිකාර ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාව 7634ක්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ නිරෝධායනය සම්බන්ධයෙන් අලුත් මාර්ගෝපදේශයන් නිකුත් කළා තියෙනවා. ඒ මාර්ගෝපදේශය අනුව මෙච්චර දවසක් අර ආයතනික ව්‍යුහයක් ඇතුළේ නිරෝධායනය වෙලා හිටපු පිරිස් සම්බන්ධයෙන් ගත්තාම විශේෂයෙන් රට ඇතුලේ මේ හොයාගත්ත ආශ්‍රිතයන් සම්බන්ධයෙන් මින් ඉදිරියට ආයතනයක් තුළ නිරෝධායනය වුණාට පස්සේ නිවාස ආශ්‍රිත අනිවාර්යෙන් තව දවස් 14ක් නිරෝධායනයේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය නැහැයි කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ තියෙන මාර්ගෝපදේශය හරහා එළි දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අතරමැදි මධ්‍යස්ථානවල ඉන්න රෝග ලක්ෂණ නැති හෝ ඉතා සුළු රෝග ලක්ෂණ සංඛ්‍යාවක් තිබිච්ච පිරිස් දවස් 14 කාල සීමාව ඒ රෝහල් තුල ගත කළා. නැවත නිවසට ආවට පස්සේ අනිවාර්ය අර දවස් 14ක මාර්ගෝපදේශය තුල තිබුණ කලින් තිබිච්ච එක ඇතුලේ අනිවාර්ය මේ අය හෝම් කොරන්ටයින් වෙන්න ඕන කියලා දැන් ඒ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. විශේෂ සංකූලතා පැමිණිය අයට විතරයි අනිවාර්ය කරලා තියෙන්නේ होम क्वारंटाइन में नहीं कि मिंग इधर ये टेट विदेशगत वेला है ना पीरिस संबंधिंग वेनस नीति वेनस वेने ने है මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පාලනය වන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 25 දෙනෙකු අද දින තහවුරු වී තිබෙනවා. එම පිරිස අතර දැඩි සංචරණ සීමා පනවා ඇති ගිනිගත් හේන කෙනිල්වත්ත බ්ලැක්බෝඩ් කොටසින් ආසාදිතින් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස ආසාදිතින් හමුවීමත් සමග එම වතුයායේ ඉහළ සහ පහළ කොටසට සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති අතර දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ प्रदेश प्रकाशक नियोज पोलिस अजित रोहन महता मेलिस अदहस पलकला विशेष මේ හුදකලා කරපු ප්‍රදේශවල සිටින මහල් නිවාසවල වතු ආශ්‍රිතව සිටින සමහර ජනතාව නොසන්සුන්කාරී තත්වයකින් සිටින බවට පිළිගන්නවා. ඔබට යම් ආකාරයක අඩුපාඩු තියෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් සති 4ක් 5ක් 6ක් මේ ආකාරයට සිටීමේදී යම් ආතතියක් ඇති වෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් තවදුරටත් ඉතා කෙටි කාලයක් මේ ආකාරයටම රැඳී සිටින්න කියන ආයාචනය අපි මේ ප්‍රදේශයේ ජනතාවගෙන් කරනවා. ඔබ සම්බන්ධයෙන් ඇන්ටිජන් පරීක්ෂණ ඒ වගේම PCR පරීක්ෂණ සිදු කරනවා. ඒවා ප්‍රතිඵල අනුව ඉතා ඉක්මනින් සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. එහෙම රැඳී හිටියොත් ඒ ඔබ වෙනුවෙන් කරගන්න සේවයක් වගේම මේ රට වෙනුවෙන් කරන සේවයක් වෙනවා. ඔබට ආහාර හෝ වෙනත් ඖෂධ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් කාරුණිකව පොලිසියට ඒ වගේම ග්‍රාම නිලධාරී මහත්වරුන්ට ඒ ගැන දැනවන්න අපි ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට සූදානම් වෙනවා. පවතින වසංගත තත්ත්වයක් සමග දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.